අපි ජීවත් වෙන සමාජයේ සාර්ථක මිනිස්සු වගේම අසාර්ථක මිනිස්සුත් ඉන්නවා. හැබැයි අපේ වැඩි අවධානයක් යොමු වෙන්නේ සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු දිහා. තමන් කැමති වාහනේ මේ මිනිස්සු පදින්නේ කොහොමද? තමන් කැමති විදිහට තමන්ගේ රස්සාව ඇතුළේ මේ මිනිස්සු උසස් වීම් ගන්නෙ කොහොමද? තමන් කැමති විභාග ප්‍රතිඵලයට ඔවුන් ළඟා වෙන්නේ කොහොමද? තමන් කැමති නිවස තුල ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? කොටිම කියනවා නම් තමන් කැමති ලයිෆ්ස්ටයිල් එක ඇතුලේ ඔවුන් තමන්ට කැමති විදිහට ජීවත් වෙන්නේ කොහොමද? බොහෝ දෙනා හරි පුදුමයෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඔවුන් ප්‍රාර්ථනා කරන තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන් විදිහට ඔවුන් කැමති ජීවිතය තුළ ඔවුන් ජීවත් වෙනවා වගේ අපිටත් අපි කැමති ජීවිතය තුළ ජීවත් වෙන්න බැයිද? බොහෝ අවස්ථාවල මේ මිනිස්සුන්ගේ වැරදි විශ්වාසයක් තිබෙනවා. ඒ තමයි මේ සාර්ථකත්වයට පත් වෙන මිනිස්සු වෙනස් දේවල් කරලා තමයි සාර්ථකත්වයට පත් වුනේ කියන කාරණාව. හොඳ ව්‍යාපාරිකයෙක් දිහා බලාගෙන අපේ සමහර අය කියනවා, මට ඇහිලා තියෙනවා මේ මිනිස්සු වෙනස් දේවල් කරා ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන්. ඒ වගේම හොඳ විභාග ප්‍රතිඵලයක් ගන්න ශිෂ්‍යයෙක් දිහා බලාගෙන අපේ සමහර අය කියනවා, මට ඇහිලා තියෙනවා මේ මිනිස්සු වෙනස් දේවල් කරා එයාගේ ප්‍රතිඵලය වෙනුවෙන්. නමුත් ඔය කියන කාරණාවට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මේ ලෝකේ දිනන්න ඔබ වෙනස් දේවල් කළ යුතු නැහැ. එහෙනම් කළ යුතුව තියෙන්නේ මොකක්ද? අනේ ගැන කියන්නයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. හැමදාමත් මම කියනවා වගේ සාර්ථකත්වය කියලා කියන්නේ රොකට් සයන්ස් එකක් නෙවෙයි. ඒක ඉගෙන ගන්න අමාරු දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතේ එක පියවරක් හරි ඊයේ දවසට වඩා ඉස්සරහට තියාගන්න ඔබට පුළුවන් නම්, යම්කිසි ධනාත්මක විදියකට එක අඩියක් හරි ඉස්සරහට එන්න පුළුවන් නම්, ඒකට තමයි අපි සාර්ථකත්වය කියලා කියන්නේ. ඊයේ දවසට වඩා යම්කිසි හොඳකට ඔබට අද දවසේ වැඩ කරන්න පුළුවන් නම්, ඒකට තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. චීන මහා ප්‍රාකාරය එක දවසෙන් ගොඩනැගුණු දෙයක් නෙවෙයි. එක රාත්‍රියෙන් නිර්මිත වූ දෙයක් නෙවෙයි. ඒකේ පළවෙනි ගඩොල කියලා තමයි ඊට පස්සේ මේ මහා ප්‍රාකාරයක් දක්වා එක වැඩි දියුණුනේ. ඒ නිසා මේ ජීවිතේ සාර්ථකත්වයට යන ගමන අපිට පියවරෙන් පියවර ඉගෙන ගන්නවා වගේම පියවරෙන් පියවර ක්‍රියාවේ නම්වන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට ඒ ආකාරයෙන් පියවරෙන් පියවර සාර්ථකත්වේ කරා යාමට හැකියාවක් තිබෙනවා. හැබැයි අපි හරි තැනින් අල්ල ගන්න පුළුවන් වෙන්නට ඕනේ. බොහෝ දෙනා විශ්වාස කරන දෙයක් තමයි මේ සාර්ථකත්වයට පත් වෙන මිනිසුන් බොහෝ විට වෙනස් දේවල් කරලා තමයි සාර්ථකත්වයට පත් වුනේ කියලා. හැබැයි මම කිසි ලෙසකින් ඒ කියමනට එකඟ වෙන්නේ නැහැ. මේ ලෝකේ සාර්ථකත්වයට පත් උනේ වෙනස් දේවල් කරපු මිනිස්සු නෙවෙයි. මේ ලෝකේ සාර්ථකත්වයට පත් උනේ අනික් අය කරන දේවල්ම වෙනස් විදිහට කරන මිනිස්සු. ඔබ එකඟද? කමෙන්ට් කරන්න. ඔබ එකඟ වුණත් නැතත් ඇත්ත කතාව තමයි මේ ලෝකේ සාර්ථකත්වයට පත් උනේ අනික් අය කරන දේම වෙනස් විදිහට කරපු මිනිස්සු කියන එක. මම ඒක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔබ හිතන්න ලංකාවේ තියෙන ප්‍රධාන පෙළ විභාගයක් උසස් පෙළ විභාගය. දැන් විභාග සම්බන්ධයෙන් අභිප්‍රේරණාත්මක වීඩියෝවක් කරන්න කියලා අපෙන් බොහෝ දෙනා ඉල්ලීමක් කරා. ඒක අපි ඉස්සරහට කරනවා. නමුත් ඊට කලින් මම මේ උදාහරණය භාවිත කරන්නම්. ලංකාවේ තිබෙන උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළවෙනියා වෙන ශිෂ්‍යයා වූ ශිෂ්‍යාව කියලා හිතන්න. සහ ඒ විභාගයේම සාමාන්‍ය ප්‍රතිඵලයක් ලබා ගන්න ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් කියලා හිතන්න. ඔබ හිතන්න අර සාමාන්‍ය ප්‍රතිඵලය ගන්න ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට වඩා අර ලංකාවේ පළවෙනියා බවට පත් වෙන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කරපු වෙනස් දේවල් මොනවාද? දෙන්නම ටිකක් උදේ පාන්දර නැගිටිනවා. දෙන්නම පාඩම් කරනවා. දෙන්නම ඉස්කෝලේ යනවා. දෙන්නම හවස උපකාරක පන්ති යනවා. නැවත ගෙදර එනවා. නැවත පාඩම් කරනවා. නිදා ගන්නවා. දෙන්නම කරන්නේ එකම දේ ඔබට පේන්න තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න, සාමාන්‍ය ප්‍රතිඵලය ලබා ගන්න ශිෂ්‍යයාට වඩා හොඳ ප්‍රතිඵලය ලබා ගන්න ශිෂ්‍යයා ඒ කරපු දේවල්ම වෙනස් විදිහට කරනවා. උදාහරණයක් විදිහට උදේ පාන්දර නැගිටිනකොට අර අතිවිශිෂ්ට ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට මතක් වෙනවා, මම වැඩ කරමින් ඉන්න විභාගයක් උදෙසා ඒ විභාගය වෙනුවෙන් අද දවසේ මා විසින් කළ යුතු දේවල් මේවයි කියලා. හැබැයි සාමාන්‍ය ප්‍රතිඵල ලබා ගන්න කෙනාට ඒක මතක් වෙන්නේ නැහැ. එතකොට ඉස්කෝලේට යනකොට ඉස්කෝලේ ගිහිල්ලා පොත පෙරලන්න පටන් ගන්නකොටම අර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න ශිෂ්‍යයා කල්පනා කරනවා, මගේ අතිවිශිෂ්ට ප්‍රතිඵලය වෙනුවෙන් අද දවසේ මම හොඳින් පාඩම් වැඩ කරනවා කියලා. එළඹුමම අතිශයින්ම ශක්ති සම්පන්නයි. හැබැයි එවැනි කල්පනාවක් අර සාමාන්‍ය ශිෂ්‍යයාට එන්නේ නැහැ. උපකාරක පන්තියට යනකොට අර හොඳ ප්‍රතිඵලය ලබා ගන්න ශිෂ්‍යයාට මතක් වෙනවා, මේක උපකාරක පන්තියක්. මා පාසලේදී ඉගෙන ගත්ත දේ වඩාත් හොඳින් ධාරණය කර ගැනීම සඳහා මම මේක භාවිත කරන්න ඕනේ කියලා. හැබැයි අර සාමාන්‍ය ප්‍රතිඵලය ගන්න ශිෂ්‍යයාට ඒක කල්පනා වෙන්නේ නැහැ. නැවත ගෙදරට අවිල්ල පාඩම් කරන්න ගන්නකොට අර විශිෂ්ට ප්‍රතිඵලය ලැබපු ශිෂ්‍යයා පාඩම් කරන්නේ කොහොමද? ඔහුට තියෙනවා විශේෂිත වූ කාලසටහනක්. ඔහුට තියෙනවා ඉලක්කයක්. ඔහුට තියෙනවා යම්කිසි දිනයක් නිශ්චිත. ඒ වෙනකොට මම මෙන්න මේ විෂය කොටස් ආවරණය කර තිබිය යුතුයි කියලා. ඔහුට ඊටමත්ම පැහැදිලි සැලසුමක් තිබෙනවා.
අර මම කියපු සාමාන්‍ය ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයාටත් සැලසුමක් තිබෙනවා. හැබැයි ඒ සැලසුම විධිමත් නෑ. ඔබට දැන් දැනෙන්නට ඕනේ. ඒ වගේම රාත්‍රියේ නිින්දට යන්නට කලින් හෙට දවස විනාඩි 5ක් හෝ අර විශිෂ්ට ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයා සැලසුම් කරනවා. හැබැයි අර සාමාන්‍ය ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයාට එහෙම සැලසුමක් නෑ. දැන් ඔබට පේන්නට ඕනේ. මේ දෙන්නම කරන්නේ එකම දේ. හැබැයි අර විශිෂ්ට ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයා අර සාමාන්‍ය ප්‍රතිඵල ගන්න ශිෂ්‍යයාට වඩා වෙනස් විදිහට ඒ කරන දේ කරනවා. මෙන්න මේකෙන් තමයි වෙනස් ප්‍රතිඵලයක් ජනිත කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒක මේ විදිහටම ව්‍යාපාර ශාස්ත්‍රයේ නිරත වෙන ව්‍යාපාරිකින්ට අදාළයි. මේක මේ විදිහටම රැකියාවක නිරත වෙන සේවකයෙකුට අදාළයි. අනෙක් අය කරන දේවල්ම කරන්නට යාම හරහා තමන්ට වෙනස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි අනෙක් අය කරන දේවල්ම වෙනස් විදිහට කිරීම හරහා අපිට ඉතාමත් ඉහළ ප්‍රතිඵල වලට ළඟා වෙන්නට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි අනෙක් අය කරන දේවල් වලට සහමුලින්ම වෙනස් දේවල් කරන්න උත්සාහ කරනවා. නෑ. ඇත්තම සාර්ථකත්වයේ තියෙන්නේ අනෙක් අය කරන දේවල් වලට වඩා සාමූලිකව වෙනස් දේවල් කරන එකේ නෙවෙයි, අනෙක් අය කරන දේම තමන් වෙනස් විදිහට කරන එකේ කියන එක ගැන ඔබට තවත් පැහැදිලි කරන්න මම තව උදාහරණයක් දෙන්නම්. ඩික් ෆොස්බරි කියන නම අහලා තියෙනවද? ඩික් ෆොස්බරි කියන නම ක්‍රීඩා ලෝකය ගැන දන්න අයට නම් අමුතු නමක් නෙවෙයි. ඩික් ෆොස්බරි කියලා කියන්නේ අනෙක් අය කරපු දේම අර මම කියපු වෙනස් විදිහට කරන්න උත්සාහ කිරීම හරහා ලෝක ප්‍රකට ක්‍රීඩකයෙක් බවට පත් වෙච්ච පුද්ගලෙක්. ඩික් ෆොස්බරි කලේ උස පැනීමේ ක්‍රීඩාව. ඔහු තරඟ කරපු කාල සීමාව, ඒ කියන්නේ මේ 1960-68 කාල සීමාවේදී උස පැනීම සඳහා ලෝකේ ප්‍රකට වශයෙන් යොදාගත්තේ ක්‍රම දෙකයි. එකක් අතුරු පිම්ම, අනික බටහිර පිම්ම. සිසර්ස් ඇන්ඩ් වෙස්ටර්න් රෝල්. හැබැයි මේ පිනි දෙකෙන් ක්‍රීඩකයෝ වෙනකොට යන්න පුළුවන් උපරිම ප්‍රමාණයට ගිහිල්ලා තිබුණේ. උපරිම උස ප්‍රමාණයට ගිහිල්ලා තිබුණේ. ඩික් ෆොස්බරිත් මේ ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරමින් තමයි උස පැන්නේ. හැබැයි ඩික් ෆොස්බරිට ඕනේ වුණා මේක වෙනස් කරන්න. ඔහුට තේරුණා මේ ලෝකේ හැම ක්‍රීඩකයෙක්ම පණින විදියට පයින්න ගිහිල්ලා නෙවෙයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එයාලට වඩා වෙනස් විදියට මේක කරලා තමයි මේ විදියට තමන්ගේ උස පිළිබඳව තියෙන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අන්තිමේදී ඔහු තමන්ගේ ඉලක්කය ජයගත්තා. ඔලිම්පික් වාර්තාව තිබ්බා. ලෝක වාර්තාවට ගියා. කොහොමද අනික් අය කරපු දේම වෙනස් විදියට කරලා? ඒ වෙනස් විදියට අපි කියනවා ෆොස්බරි රෝල් කියලා. ඔහු හොයාගත්ත ක්‍රමයක් ෆොස්බරි ක්‍රමය. උස පයින්න ඔහු විසින්ම නිර්මාණය කළ ක්‍රමයක් අනෙක් අය කරපු දේම වෙනස් විදියට කරන්න. ඔහු හරි අපූර්ව පින්මක් හඳුන්වා දුන්නා. ඒක ඔබ අද දකින ලෝකයේ ප්‍රකට සියලුම උස පැනීමේ ක්‍රීඩකයන් භාවිත කරනවා. ඒ විතරක් නෙවෙයි, පසු කාලීනව ක්‍රීඩකයෝ මේ ක්‍රමය උපයෝගී කරගනිමින් ලෝක උස පැනීමේ වාර්තාව අලුත් කරා. පැවති වාර්තාවට වඩා පැවති ක්‍රමවලින් පැන්නට වඩා සෙන්ටිමීටර 20ක් 25ක් දක්වා දුරට ලෝක වාර්තාව අරගෙන ගියා. අදත් ලෝකයේ තිබෙන කියුබාවේ පෝල් ජාවිය සොතෝමේයර් පැනපු මීටර 2 සෙන්ටිමීටර 45ක උස පවා තරණය කළේ ඩික් ෆොස්බරි එදා හොයාගත්ත ෆ්ලොප් රෝල්, එහෙම නැත්නම් ෆොස්බරි රෝල් කියන ක්‍රමය අනුගමනය කරලා. ඔහුට තිබුණා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටම උස පැනගෙන ඉන්න, සාමාන්‍ය ක්‍රම භාවිත කරන්න. හැබැයි ඔහුට ඕනේ කළා අනෙක් අය කරපු දේම වෙනස් විදිහට කරලා බලන්න. ඉනොවේටිව් විදිහට, එහෙම නැත්නම් නවමු විදිහට කරලා බලන්න, නිර්මාණාත්මක විදිහට කරලා බලන්න. අවසානයේදී ඔහු ජයග්‍රහණයට ගියා. ඒ විතරක් නෙමෙයි, උස පැනීමේ ක්‍රීඩාව තිබ්බ තැනින් ඔසවා තබන්නත් ඔහුට හැකියාව ලැබුණා. ඔහු අනුගමනය කරපු බොහෝ දෙනෙක් අද ඊටත් වඩා උඩින් ඒ ක්‍රීඩාව ඔසවා තබන්නට උත්සාහ කරමින් ඉන්නවා. දැන් ව්‍යාපාරවල නිරත වෙන කෙනෙක් වුණත්, සේවකයෙක් වුණත් ආයතනයක කල්පනා කළ යුතුව තිබෙන්නේ කුමක්ද? තමන්ට තමන්ගේ අනාගතය නිර්මාණය කර ගැනීම සඳහා, සාර්ථක වීම සඳහා අනෙක් අය කරන දේම ඊට වඩා වෙනස් විදිහට කිරීමේ හැකියාවක් තිබෙනවා නම් අන්න ඔබට ඔබගේ අනාගතය වෙනස් කරගන්නට පුළුවන්. ඇයි මම මෙහෙම කියන්නේ? ඔබ හිතන්න, අනිකුත් සියලු සේවකයින්ට වේලාවට වැඩට පැමිණීම පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔබ පමණක් හරියට වේලාවට හැමදාම වැඩට එනවා නම් ඔබ සම්බන්ධයෙන් නිර්මාණය වෙන මතය ප්‍රධානීන් තුල ටිකක් වෙනස් එකක්. අනෙක් සේවකයෝ සියලුම දෙනා තමන්ට පවරන රාජකාරිය නිසි වේලාවට ඉටු කරනවා. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා නම් ටිකක් කලින් තමන්ට ලබා දෙන වැඩේ ඉවර කරන්න, ඊට වඩා විධිමත් විදියට කරන්න, අනෙක් අයට වඩා වෙනස් විදියට කරන්න. අන්න ඒ හරහා ප්‍රධානීන් තුල ඔබ ගැන වෙනස් මතයක් නිර්මාණය වෙනවා. ඒක පැහැදිලිවම ඔබගේ අනාගතයට සාර්ථකත්වයට බලපාන හේතුවක් බවට පත් වෙනවා. හැම විටම අනෙක් අය කරන දේ කරන්න උත්සාහ කරනවට වඩා අනෙක් අය කරන දේම වෙනස් විදියට, වඩාත් විධිමත් විදියට කරන්නට උත්සාහ කිරීම තමයි ඔබගේ ජයග්‍රහණයට හේතුව බවට පත් වෙන්නේ. දැන් මේක කොහොමද පටන් ගන්න? ඔබට හිතෙන්නට පුළුවන්, මතක තියාගන්න මේ ලෝකේ එක පාට අල්ලලා කනපිට ගහන්න පුළුවන් දේවල් නැහැ. තියෙන්නේ ටිකෙන් ටික තමන්ගේ උවමනාව මත ක්‍රමයෙන් වෙනස් කළ යුතු දේවල්. ඔබ තුල ඇති කරගන්න හොඳ පුරුදු, ඔබ තුල ඇති කරගන්න සාර්ථක ගුණාංග, මේ සියල්ලත් ටිකෙන් ටික අනුක්‍රමයෙන් වෙනස් කරගත යුතු දේවල්.
එනිසා අනෙක් අය කරන දේම වුණත් වෙනස් විදියට කරන්න පටන් ගන්න එකත් ටිකෙන් ටික කරන්න උත්සාහ කරන්න. අපි හිතමු උදේ 5ට නැගිටලා පාඩම් කරන්න පටන් ගත්ත දරුවෙක් ඉන්නවා. ඔහුට ඕනේ 4ට නැගිටලා පාඩම් කරන්න පටන් ගන්න සහ තමන් උදේ පාඩම් කරන කාලය වැඩි කරගන්න. මේ ගැන මම වැඩිදුර ඉස්සරහට වීඩියෝ එකක් කියන්නම්. මේ පුරුද්ද ඇති කර ගැනීම සඳහා සමහර දරුවන් උත්සාහ කරන්නේ කොහොමද? එකපාරට 4ට නැගිටින්න උත්සාහ කරනවා. තමන්ගේ බොඩි එක සූදානම් නැහැ ඒකට. තමන්ගේ මනස සූදානම් නැහැ ඒකට. එතකොට අපි විසින් කළ යුතු තියෙන්නේ මොකක්ද? පළවෙනි දවසේම 4ට නැගිටින්න එක නෙවෙයි. අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ 4:45ට නැගිටින්න. 4:30ට නැගිටින්න. ක්‍රමයෙන් 4:15ට නැගිටින්න. ඊට පස්සේ 4ට නැගිටින්න. මොකද මනස සහ ශරීරය ටිකෙන් ටික අපි සූදානම් කරගන්නවා. පාඩම් කරන්න අර වෙලාවට තමන්ට තියෙන ඉලක්කයට වැඩ කරන්න. ඒ නිසා හැම විටම මම ඔබට කියන්නේ අනෙක් අය කරන දේම ඔබට පුළුවන් නම් වෙනස් විදිහට කරන්න. අන්න එතන ඔබ අපේක්ෂා කරන ජයග්‍රහණය නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ ලෝකේ දිනුවේ මේ ලෝකේ ජයග්‍රහණය කරේ වෙනස් දේවල් කරපු මිනිස්සු කියන දුර්මතයට සමුදෙන්න. වෙනස් දේවල්ම කරන්න උත්සාහ කිරීමෙන් ඉවත් වෙන්න. හැබැයි එකක් මතක තියාගන්න. අනෙක් අය කරන දේවල්ම වෙනස් විදියට වෙනස් ඇහැකින් දැකලා ඔබට කරන්නට පුළුවන් නම් අන්න ඔබට එහිදී වෙනස් ප්‍රතිඵලාත්පත් කරගත හැකි බව පමණක් තරයේ මතකයේ තියාගෙන අද ඉඳන් වෙනස් විදිහට දේවල් කරන්න පුරුදු වෙන්න. සකල බලන්න.